අයිබෝවන් මෙම වීඩියෝව මගින් කුඩා කල සිට මේ දක්වා මා විසින් සිදු කරන ලද විවිධ පාරිසරික ක්‍රියාකාරකම් ඒ වගේම පරිසරයේ සුරැකීමේ ක්‍රියාකාරකම් අන්තර්ගත වෙනවා ඒ වගේම මෙම වීඩියෝව තුළ අන්තර්ගත වන සියලුම දෑ නිවැරදි සහ සත්‍ය බවට මම සහතික වෙනවා චාපා දේවප්‍රසිය කුඩා අවදී සිටම පරිසරයට ඇලුම් කළ පරිසරය සහ අපේ ග්‍රහලෝකයේ ඉදිරි පැවැත්ම සඳහා සාධනීය මෙහෙවරක් ඉටු කළ කාන්තාවක්. ඇයගේ පරිසර හිතකාමි ක්‍රියාකාරකම් අතර රුක් රෝපණ වැඩසටහන් නව නිපැයුම් තින් පරිසරයේ සුරකීම පිළිබඳ දැනුවත් කිරීම. මෙම වීඩියෝවෙන් ඇයගේ මෙම සත්කාරයන් පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියානු සම්ප්‍රදායික කෘෂිකාර්මික දැනුම උකහාගත් මෙම අපූර්ව නිමරුම සාදා ගන්න අයුරු ඇය සමාජ මාධ්‍යයනයට උදාහරණ තිබෙනවා. වේළු ජීව නමින් ජීව පොහොරක් නිෂ්පාදනය කිරීම ඇයගේ ජීවිතයේ විශේෂ කඩයිමක් ලෙස හැඳින්විය හැකි. ඒ සඳහා ඇයට සහසක් නිමවුම් රජත සම්මානය ලැබෙනවා. එවර්ග්‍රීන් ශ්‍රී ලංකාවේ පිටුව හරහා ඇයගේ පරිසර ක්‍රියාකාරකම් දියත් කරනවා. ඒ වගේ ඇයට විශාල ජනතා ප්‍රතිචාරයකුත් ලැබෙනවා. මෙහිදී ඇය තෝරගන්න මහමෙවුන අනගාරික අසපුව ආගමික ස්ථානයක්. විශේෂයෙන් මේ ආගමික ස්ථානයක් මේ සඳහා ඇය තෝරගන්න හේතුව තමයි ඇය හිතවන ගස්වලට ආරක්ෂාවක් ලැබෙයි කියන විශ්වාසය. මේ වැඩසටහනට සහභාගි වෙනවා ඒ ආගමික ස්ථානයේ මේනිමාංශලා ප්‍රජාවගේ විශාල පිරිසක් මේ වැඩසටහනට සහභාගි වෙන. මෙහිදී ඉතා වටිනා ශාක කීපයක්ම මේ වැඩසටහනේදී රෝපණය කරනු ලබනවා. බලංගොඩ ප්‍රදේශයේ ඇයගේ විශ්වවිද්‍යාල මිතුරන් සමග රුක් රෝපණ වැඩසටහන් කිහිපයක්ම ඇය විසින් සංවිධානය කරනු ලැබුවා. එහි විශේෂත්වය වූයේ එම පැළ සිටුවීමේදී ජීව අඟුරු නැත්නම් බයෝචා භාවිතා කිරීමයි. ඇය විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන් අතර ඉතා සාර්ථකම වැඩසටහන ලෙස 2019 ගිරියුල් අධ්‍යාපන කලාවේද අයත් ගොඩම කනිෂ්ඨ විද්‍යාලයේ කරන ලද රුක් රෝපණ වැඩසටහන හැඳින්විය හැක. එම විද්‍යාලයේ පරිසර නියම කණ්ඩායම් භාර ගුරු භවතාගේ ගුරු මහත්මියගේ ආරාධනයෙන් කුඹුක්පැල 200ක පමණ ප්‍රමාණයක් මිලදීගෙන පරිසර නියමුවන් සහ විශ්වවිද්‍යාලයට සම්බන්ධ පරිසර වේදීන්ගේ සහභාගීත්වයෙන් මේ වැඩසටහන 2016 ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහනේ මස්කාන්ත පරිසරයක පිහිටා තියෙන වැවක වැව් යූර එහෙම නැත්නම් වැව් තාවුල්ල තමයි මේ කුඹුක් ගස් හිටවීමට භාවිතා කරේ. පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් කරන ලද මෙම වැඩසටහන ඇය විසින් සංවිධානය කරන ලද්දක්. කාලය සමග වූ කාලගුණ විපර්යාසයන්ගේ සහ ගම්මුන්ගේ නොසලකිල්මකමත් නිසා මෙම ශාක ඉතාම දරුණු ලෙස අභියෝගයට ලක්වුණා. මේ ශාකවල පැවැත්ම පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒ සාමාන්‍යයෙන් මේ ශාක විශාල ප්‍රමාණයක් මිය ගියා ඊටෝරේ නිසා, ඒ වගේම හරක් ආහාරයට ගැනීම නිසා නිර්භීත වසන් වැඩිලා ඒ ශාක විශාල ප්‍රමාණයක් නිරුප්‍රද්ධිත තියෙනවා. 2024 වර්ෂයේදී ඇගේ මෙම ව්‍යාපෘතිය දිස්වන්නේ මෙසේ. එදා ගොඩගම ජනපද විද්‍යාලයේ කුඩා දරුවන්ගේ කුඩා අත්වලින් අත්වල පහස ලැබූ මෙම ගස් අද ශක්තිමත් රුක්ෂයන් බවට පත් වෙමින් තියෙනවා. මේ ඔබ දකින්න ලැබෙන්නේ එම රුක්ෂයන් දැකුම් කළු ආකාරයට උස්මහත් වී පරිසරයට අගයක් එක් කරන ආකාරයයි.
කුඹුක් ශාකයේ යනු හොඳින් ශුෂ්ක දේශ ගුණයන්ට ඔරොත්තු දිය හැකි ශාකයක් බව මෙම රුප්පෝ රෝපණ ව්‍යාපෘතිය ඔප්පු කොට තිබෙනවා. මෙම ශාක්‍ය මෙසේ රැක ගැනීමට ඇගේ නිරන්තර පසු විපරම් කිරීම අවශ්‍ය වේලාවට පැල නැවත සිටුවීමත් දායක වෙලා තියෙනවා. මේ ඔබට දකින්න ලැබෙන්නේ කිරුල කලාපේ රුක්ගස්සාගාර නැමැති කුඩා පාසලේ කරන ලද මීගස් ව්‍යාපෘතියේ රූප රාමු කිහිපයක්. මේ මීපැල ලබා දෙනු ලැබුවේ බෞද්ධ භික්ෂුවක් වන ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ විසින්. මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ ඇය විසින් 2023. ඇයගේ ප්‍රථම පාසල වන නුංගමු දම්සන් මධ්‍ය මහාවිද්‍යාලයේ පොඩි දැරියක් ලෙස සිය පියා විසින් මෙහෙවන ලද පරිසර ව්‍යාපෘතීන්ට සහාය වීම කලකට පසුවද මෙම ව්‍යාපෘති ඇය විසින් නැවත නැවත රුක්රෝපණය සිදු කරමින් රැක බලාගනු ලැබුවා. ඇය විසින් ඉටු කරන ලද වැදගත් පරිසර හිතකාමී ක්‍රියාකාරකමක් වන්නේ ඇය විසින් ජනතාව නොයෙක් අවස්ථාවන්හිදී ස්වේච්ඡාවෙන්ම දැනුවත් කිරීමයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති බුලත් පර්යේෂණ ආයතනයේ සංවර්ධන නිලධාරිනියක් වන ඇය කාන්තා ව්‍යවසායකයන්ට පරිසර හිතකාමී කෘෂිකර්ම ව්‍යවසායකය පුහුණු සැසි පවත්වන්නේ පරිසරය රැක ගැනීමට සහ ශ්‍රී ලාංකික ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට දායකත්වයේ සැපීම අරමුණු කොටගෙන යයි කිව හැකියි. පෝෂණය තිබ්බට ඒක හදන්න බැරි මොකද ඒක වතුර රන්දනවා වැඩි නේද? වතුර රන්දනවා වැඩි අනිත් එක අංශ එක එකිනෙක ලම් වෙලා තියෙන මැටි පස්සේ. එතකොට ලම් වෙලා තියෙනකොට අපේ මූල පද්ධතියට යන්න අමාරුයි. ඒක නිසා අපි මැටි පසක් ගත්තම මැටි පසේ හදන්න බැහැ කියන ශාක. ඊළඟට ලෝම පස. ලෝම පසක් ගත්තම ලෝම පස කියන්නේ මොන වගේ පසක්ද? වැලි, රොන් මඩි සහ මැටි කියන මේ තුනේම මිශ්‍රණයක්. එතකොට මේක හරිම මේ සාරවත් පසක්. මේකේ වතුරත් හොඳට ඒ කියන්නේ වතුර බැහැල යන එකත් හොඳට සිද්ධ වෙනවා. ඊළඟට ශාක වලට ඉතාම වර්ධනයේ ඉතාම හොඳ පසක් තමයි මේ ලෝම පස කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කොමන වගේ පාටක් කියන්නේ? ඇය විසින් දායකත්වය ලබා දුන් තවත් එක් වැදගත් රුක් රෝපණ වැඩසටහනක් වූයේ කුලියාපිටිය මූණමල්දනිය වැවුතාවුල්ලේ ප්‍රදේශවාසීන් සමග එකතු වී කරන ලද කුඹුක් පැල සිටුවීමයි. මේ 2022 ජූනි මාසයේ සිදුවිය. මෙම කුඹුක් පැල ප්‍රදේශවාසීන් විසින් නිරන්තරව රැක බලා තිබේ.